වයිම්ඹ පළාතේ පළාත්පාල නායතනවල තාවකාලික අනියම් හා ආදේශක සේවකීන් 797 දිනෙකු ස්ථිර සේවයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. භාණ්ඩාගාරයේ අමාරු තත්ත්වයක පසුගිය කාලේ හිටියේ පසුගිය අවුරුදු දෙකෙන් අපි හිසේ සේවුවා. අපි ජනතාවට ගෞරව කරනවා මේ දුෂ්කර කාල සීමාවේ. ඒ විශ්වාසය අප කරෙහි තිබ්බා. ජනාධිපතිතුමත් අපි ඒ විශ්වාසය ඔබ කරෙහි තබල තියෙනවා. රට කඩා වැටෙන්න ඉඩ තිබ්බේ නෑ. ඉදිරියට ගෙනවන් ඒ ගෞරව හිම වෙනවා. රාජ්‍යංශයට පමණක් නෙවෙයි පෞද්ගලික අංශයට ඉඩකඩ තවදුරටත් වැඩි කිරීමට අවශ්‍යතාවය තියෙනවා. ද පෞද්ගලික අංශය කියන්නේ අපේම දරුවෝ ඉගෙනගෙන මුදලක් ඇති කරගත් ඥානයෙන් හා නිර්මාණ ශීලත්වයෙන් හැකියාවත වෙන ඒ හැම කෙනෙක්ට හවුල් වන්න පුළුවන් ආර්ථික දොරටුවක් අපි විවෘත කරමින් යනවා. අද බලපුවාම ගොඩක් තැන්වල රාජ්‍ය නිලධාරීන් කියලා ලෙඩ වෙනවා, අසනීප වෙනවා. මම ඔබෙන් ඉල්ලීමක් කරනවා, ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ ඔබට තියෙන වෙනත් කුමන හෝ අයිතිවාසිකම් තුළ අසනීප නිවාඩු ගන්න පුළුවන්. ඒක ගන්න අසනීප වුණා කියලා අසනීප වෙන්න එපා. ඒක හේතුව රට එතකොට ගොඩක් අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා ඔබට රට මේ අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් විදියට බාර දෙන්නේ ඔබේ වගකීම යුතුකම සහ කාර්යභාරය රටට අවශ්‍ය නිසායි. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් වයිම පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා. නාත්තණ්ඩිය නගරයේ මැදි නැති පැරණි ඕලන්දැල නිරීක්ෂණය කිරීමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්ව සිටියා.